අපි මිනිස්සු හැටියට ගොඩාක් වෙලාවට සලකුණු හොයනවා ප්‍රතිහාරයන් හොයනවා පුදුම ක්‍රියාවන් හොයනවා එනිසාම මිනිස්සු මේ සංකේත පස්සේ මෙහෙම පුදුමාකාර දේවල් පස්සේ අද්භූත දේවල් පස්සේ හඹාගෙන යන එක නවත්තලම නෑ සමහර වෙලාවට ප්‍රතිහාරයන් වෙනවා නෑ කියන්නේ නෑ නමුත් සමහර වෙලාවට අන්ධ විදිහට මිනිස්සු දේවල් පස්සේ යනවා ආගමික දේවල් පස්සෙත් යනවා අපි දකිනවා සමහර වෙලාවට අතරින් මොනහරි සුරුව මෙහෙල්ලුණා කියද්දි එතනට යනවා මෙතනින් කඳුළු ආවයි කියද්දි මෙතනට යනවා පුදුමාකාර විදිහට පිරිවරාගෙන යනවා මම ඒව වරුයි කියනවා නෙමෙයි ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අතනින් හරියටම දේවල් කියනවා කියලා මේ මනුස්සයා ගාවට යනවා මෙතනින් හරියටම දේවල් ඉෂ්ට වෙනවා කියලා මේ මනුස්සයා ගාවට යනවා අතන නැති වුණු දේවල් හොයලා දෙනවා අංජනංගලි බලනවා කියපම එතනට යනවා අපි ගොඩක් වෙලාවට අපිට වඩා බලවත් වූ දේවල් අපි හොයනවා නේ අපිට වඩා අපිට අවබෝධ කරගන්න බැරි දෙයක් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් අපි ඒක හොයනවා ඒක ඇත්ත සාමාන්‍යයි නමුත් සැබෑ වූ ප්‍රතිහාරය කියන්නේ අද්භූත දේවල් වල තියෙන දෙයක් නෙමෙයි ප්‍රමාණ තේමි යථාර්ථයක් අපේ ජීවිතේ අපි ස්වාමින් වහන්සේ අද අපිට කියනවා රයිස්ට්‍රල් ජනතාවට කතා කරන වචන ටිකම අපිටත් අමුතුවෙන් ප්‍රතිහාරය අපේ ජීවිතේ දෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ කියන්නේම ප්‍රතිහාරයක් දිව්‍යන් වහන්සේ කියන්නේම ප්‍රතිහාරයක් ඒ ප්‍රතිහාරයට වඩා තව මොන ප්‍රතිහාරයක්ද අපිට ඒ නිසා අපිට මේ මහා විශ්මය මේ විශ්වීය ප්‍රතිහාරයක් අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙද්දි අපි තවත් ප්‍රතිහාරිය හොයන්නේ මොකටද ඒ ප්‍රතිහාරයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට නේ ජේසුගේ ජීවිතය බලන්න ජේසුගේ ජීවිතයම ප්‍රතිහාරයක් එතකොට ඒ ජීවිතයත් එක්ක අපි බද්ධ වෙනකොට අපේ ජීවිතේ නිර්ආයාසයෙන් ප්‍රතිහාරයන් සිද්ධ වෙයි ඒව අපේ විශ්වාසයෙන් දකිනකොට බලනකොට ප්‍රේමාන්තේ එනිසා අපිට අමුතුවෙන් ප්‍රතිහාරයන් හොයාගෙන තැන් තැන් වලට යන්නට ඕනේ නැහැ. අපි කරන්නට ඕනේ ජේසුත් එක්ක එකතු වීම, උන්වහන්සේත් එක්ක බද්ධ වීම, උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වීම විතරයි. ඒ ආදරේ විශ්වාස කිරීම විතරයි. ඒ ආදරයට අපි නතු වීම විතරයි. ඒ ආදරයත් එක්ක අපි මුසු වීම විතරයි ප්‍රේමාන්තේනි. ජේසුගේ ආදරයත් එක්ක එකතු වෙන අපි හැමෝටම හැම මොහොතකම ප්‍රතිහාරයන් සිද්ධ වෙනවා. අපේ මුළු ජීවිතේම ජේසුගේ ජීවිතේ වගේම අපිත් මුළු ජීවිතේම ප්‍රතිහාරයක්. ඔබ ආරම්භයේ සිට මේ දක්වා ඔබේ ජීවිතේ මෙනෙහි කරන්න. ඔබේ ජීවිතේ සරලව විශ්වාසයේ ඇසින් බලනකොට කොයි තරම්නම් ප්‍රතිහාරයන් වෙලා තියෙනවද? කොයි තරම්නම් ඔබව උන්වහන්සේ ප්‍රතිහාරාත්මකව ගලවගෙන තියෙනවද? කොයි තරම්නම් උන්වහන්සේ ප්‍රතිහාරාත්මකව ඔබව පෝෂණය කරලා තියෙනවද? කොයි තරම්නම් උන්වහන්සේ ඔබව ප්‍රතිහාරාත්මකව සුව කරලා තියෙනවද? කොයි තරම්නම් උන්වහන්සේ ඔබව ප්‍රතිහාරාත්මකව ආරක්ෂා කරලා තියෙනවද? මට කියනවා නම් ගොඩාක් තියෙනවා කියන්නට. උන්වහන්සේ මාව පෝෂණය කරපු අවස්ථාවන්, උන්වහන්සේ මාව ආරක්ෂා කරපු අවස්ථාවන් ප්‍රතිහාරාත්මකව ප්‍රේමන්තේනි. අපිට හිතා ගන්නටවත් බෑ. අපි පාරේ යන එන වෙලාවේදී අපි වාහනයක් පදවන වෙලාවේදී මේ හැම මොහොතකදීම උන්වහන්සේ අපිව රැකවල් කරන ආකාරයම ප්‍රතිහාරයක්. ඉතින් ඒ නිසා අපි අමුතු දේවල් බලාපොරොත්තු වෙන්නට ඕනේ නැහැ. අපිට ඕනේ අපේ අනාගතය දැනගෙන ඒ අනාගතයේ මේ සිද්ධ වෙන ප්‍රතිහාරයන් ගැන දැනගන්නද? මොකටද? ඇයි අපිට දවසේ ජීවිතයේ දෛනික ජීවිතය අපිට විඳින්න බැරි ප්‍රමාණයේදී අපි ගව් ගානක් පිටිපස්සටත් හිතනවා අපි ගව් ගානක් ඉස්සරහටත් හිතනවා ඒ නිසා මේ ඉස්සරහයි පිටිපස්සයි හිත හිත අපි වර්තමානයේ අපි කඳුළු සාගරයක් අසහන ගුහාවක් බවට අපි පත් කරගන්නවා ඒ නිසා අපි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ අපේ ජීවිතයේම ප්‍රතිහාරයක් වෙන මේ කරලා දෙන දිව්‍යන් වහන්සේ ඉදිරියේ ඒ ප්‍රතිහාරාත්මක තැනන් වහන්සේ සමග අපි බද්ධ වීමම අපේ ජීවිතයේ ප්‍රතිහාරයක් වේවි. එනිසා ඒ ප්‍රතිහාරාත්මක ජීවිතය තුළ ස්වාමින් වහන්සේව පසසන්නට උන්වහන්සේට උන්වහන්සේව මහිමයට පත් කරන්නට අපි උන්වහන්සේට ඉඩ දෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.